හිතව සෞර්දයනී අද අපි කතා කරන්න යන්නේ ඉතාම වටිනා මාතෘකාවක් බොහොම වටිනා වැදගත් කෙනෙක් එක්ක. මෙයින මගේ බිරිඳ, මෙයා තමයි නිලක්ෂි වර්ණකුළු සූරි, මම කියා නිලු කියලා. අද අපි කතා කරන්න යන්නේ ස්ටොයිකවාදය, එහෙම නැත්නම් ස්ටොයිසිසම් කියන දාර්ශනික සංකල්පයේ සෞර්දයනී පකි දර්ශන. මෙයා තරම් වෙන කෙනෙක්වත් ආර නැහැ. ඒක නිසා වැදගත්ම කෙනා පෙරේදට අපේ විවාහ දිවයට අවුරුදු 11. එය සැමරීම සඳහා සෞරදී ස්ටොයිකවාදී ජීවිතයේ දර්ශනවාදී යටතේ මේ තාව වැදගත් මාතෘකාව ඔබ හමුවේ අරගෙන එනවා. සෞරදී මේ චැනල් එකේ සැවැව අයිතිකරු මැනේජින් ඩයරෙක්ටර් විදියට දැන් කටයුතු කරන්නේ ඔයා තමයි. හොඳට මම මේ යනගම්මේ ටග් ගාලා අල්ලගත්තේ මේ මෙයාව, මේ අද මේක පෙන්වන්නම අවශ්‍යයි කියලා මෙයාව මේ චැනල් එක තුළ. සෞරදී සියලු කටයුතු වලට මෙයා තමයි මේ සම්පූර්ණ දායකත්වය ලැබලා සෙන්සුරාද ඉදත මේ චැනල් එක නේ. ආ මේක අරගෙන తీරි දැන් ඔබට මේ චැනල් එක දිගින් දිගටම ආවස්සනා ඔද්දට අපි බොහොම ආරක්ෂා කර ඔද්දට මේ කරලා තියා ගන්න ඕන කෙනෙක් තමයි මෙයා කියන්නේ. ආ ස්ටොයිකවාදී දර්ශනේ මොනවද අහලා තියෙනවද මේ ගැන මොකක්ද කියන්න පුළුවන් අදහසක් කියන්න බලන්න. ස්ටොයිකවාදී කියන නම් මම මුලින්ම අපේ පහතෙන් තමයි විශේෂයෙන්ම සෞරදී මේ ඉතාම මගේ ජීවිතේ බොහොම ළඟ සංකල්පයක්. මේ ලෝකේ තියෙනවා ප්‍රධාන කාරණා දෙයක්, අපේ එනර්ජි එක ජීවිතේ ශක්තිය දාන්න ඕනේ. හැබැයි අපි හොයාගන්න ඕනේ අපේ ජීවිතේ මේ මේ ප්‍රධාන කාරණා දෙකේ සමච්ඡේදනේ, මේ ස්ථානයේ අතර මැදි පොදු ස්ථානය. අන්න ඒ හරි ස්වීට් ස්පොට් එකක් කියලා කියන්නේ. අන්න එතන තුල තමයි ඊඩොමොනික් හැපිනස්, එහෙම නැත්නම් ස්ටොයිකවාදී පැහැදිලි කරන ජීවිතයේ සැනසීම, එහෙම නැත්නම් සැබෑ තෘප්තිය වගේ තැන. අන්න එතන හොයාගන්න පුළුවන් මේක සෞර්ධිනේ. මේක හිතේ මගේ නිතරම ඇඳලා තියෙන අපි දෙන්න අතර කරන බොහෝ සාකච්ඡා. සෞර්ධිනේ ඒ අතර මැද ස්ථානය තෝරා ගැනීම අපේ ජීවිතයේ මේ වැදගත් තීරණවලදී තෝරා ගැනීම සෞර්ධා තියෙනවා. මෙන්නලු මේ channel එක අපි කුමක් සඳහා dedicate කරපු දෙයක්ද? අනවේ මහත්යාගේ භාෂාවෙන් කිව්වොත් ගණිතය, විද්‍යාව, දර්ශනවාදේ ඒක සමාජගත කරන්නේ ගම්‍යාතන තියෙන දැනුම බෙදා හරින තමයි මේ channel එක අපි කරන්නේ. හවුල්දේනේ ඒ වගේම මෙතුමියගේ ආශිර්වාදයේ සහිත තමයි කටයුතු සිද්ධ වෙන්නේ. 10.5 මේ සමාජය තුළ ගණිතයේ, විද්‍යාව, දර්ශනවාද මේ සංකල්ප මත අපිට බල ගන්නන්න පුළුවන් නැත. අවුරුදු 30කට පස්සේ වත් අඩුම වශයෙන් මේ සමාජයේ සාධනීය වෙනසක් කරන්න පුළුවන්. අද ස්ටොයිකවාදී ඇසුරෙන් ජීවිතයට දර්ශනවාදී යටතේ අපි කතා කරමු. මොකක්ද මේ සංකල්පය? කොහොමද මේක ප්‍රායෝගිකව වැඩ කරන්නේ? මේ ප්‍රායෝගික උදාහරණ සහිතම ඉතාම වැදගත් සංකල්පය. මම හිතනවා මේ ඔබ රසවිඳීවි කියලා. සෞදිනේ මේ දර්ශනයට හරි ලස්සන ඉතිහාස කතාවක් තියෙනවා. ඒක පොඩ්ඩක් මතක් කරලා ඊට පස්සේ අපි කතා කරමු ප්‍රින්සිපල් සහ ඊට පස්සේ මේ හොඳ එක්සැම්පල්ස් එක මේක විග්‍රහයකට යන්න ඕනේ. එතකොට තමයි මේක ප්‍රායෝගිකව ඔබට යොදන්න පුළුවන් ආකාරය තීරුම් ගන්න පුළුවන් වෙන්නේ. සෞදිනේ සේනෝ කියන දාර්ශනිකය තමයි ස්ටොයිසිසම් වල පියා විදිහට හඳුනන. එයා තමයි මේක අඳුනලා දුන්නේ. ඔහු සිටියම් කියන නම, සිටියම් කියන්නේ මොඩර්න් සයිප්‍රස්, සයිප්‍රස් ප්‍රදේශයේ ආශ්‍රිතව ඉතාම ප්‍රබල වෙළඳ පවුලකින් පැවතුණු කෙනෙක්. මෙයා මුලින් දාර්ශනිකෙක් නෙවෙයි සම්පතේ. මෙයා ඇවිල්ලා උත්තර වෙළඳෙක්. උන්ට ධනවත් වෙළඳෙක්. උන්ට තිබුණා නැව් සමාගම. ඉතින් සේනෝ මොකද කරන්නේ? ඉතින් එයාගේ මේ නැව් සමාගම කටයුතු කරලා එකවරක ඒ ලොකු නැව් රාශියක් සමග ඔහුගේ කටයුතු පටන් ගන්නවා. ඉතින් සාමාන්‍ය නැව් ගමනාගමනය කරනකොට ඒක ඒගොල්ලන්ගේ ධනය සහ වඩාක් ණය අරගෙන වත්කම් ගොඩාක් දාලා තමයි ඔය එක එක්ස්පෙඩිෂන් එකට යන්නේ. සෞර්ධිනී අවාසනාවන්තව සේනෝගේ බොහොමයක් නැව් එක කුණාටුවක් ඇවිල්ලා සම්පූර්ණ විනාශ වෙලා යනවා. සේනෝ මුළු ජීවිතේම එකතු කරගත්තු ධනය උපයාගත් දේ එක මොහොතින් විනාශ වෙලා යනවා. සෞර්ධිනී සේනෝට මේ සංගමේ තිබුණු මා ව්‍යසනය ඔහුගේ ජීවිතයට උඩ මූණ දෙන්න උණු පාලනය කර ගැනීම සඳහා, කුද්ගලයක් විදියට දරා ගැනීම සඳහා ඔහු විසින් ගොඩනගපු, ඒ වගේම ඔහු විසින් ප්‍රචලිත කරපු පසුව ඔහු මේක සඳහා ස්කූල් එකක්, ඔයගොල්ලෝ දන්නවා ආ ප්ලේටෝගේ අකඩමි එක වගේ ඒ කාලේ දාර්ශනික පාසල්, එහෙම නැත්නම් දාර්ශනික කුල මේ තිබුණානේ, ශාස්ත්‍ර කුල.
ඒ වගේ සේනෝගේ තිබුණා සිටියම් සේනෝ සිටියම් සිටියම් නගරේ සේනෝ කියන දාර්ශනිකයාගේ තිබුණා ඒකට කුලයක්. ඉතින් ඒක තමයි ස්ටොයිසිසම් දිගහැරලාගේ සෞර්ධනේ ඔහුගේ ඒක ඉතාම පර්සනල් එක්ස්පීරියන්ස් ඔහුගේ පුද්ගලික අත්දැකීමක් මත සෞර්ධනේ සේනෝ විතරක් නෙමෙයි ඓඩියොලොජිකල් විදියට ගත්තාම අපි හැමෝගෙම ඔය වගේ නැව් අපේ ජීවන නැව් සුණු විසින වෙලා යනවා. සමහර අයගේ ආර්ථික ඒගොල්ලන්ගේ ගොඩාක් ජීවිත කාලයම කැප කරලා ගොඩනගාගත්තු දේවල් ඉතාම කෙටි කාලයක විනාශ වෙලා යනවා. කොහොමද සෞර්ධනි ඒ කටයුතු එලෙස විනාශ වෙලා යනකොට කොහොමද ජීවිතයේ දේවල් දරාගන්නේ? අවුරුදු ගාණක් රැස් කරපු මිනිස්සු ජීවිතවලින් දවසින් දෙකෙන් වෙන් වෙලා යන ගොඩක් වෙලාවට හිත බිඳලා කොහොමද සෞර්ධනි විඳගන්නේ? ඒ වගේම ජීවිතේ මහන්සිලා දේවල් වලට කැප කරනවා නිකම්ම ඒක කවුරු හරි කෙනෙක් අරගෙන යෑම සඳහා. කොහොමද සෞර්ධනේ දේවල් දරාගන්නේ? ඒ වගේම මේ ජීවිතේ මේ සිද්ධ වෙන අපිට පාලනය කළ නොහැකි බොහෝ කටයුතු මැද්දේ කොහොමද පුද්ගලයෙක් ජීවිතය තුළ ඒ ශක්තිය වටිනාකම තියාගෙන ජීවිතයට මුහුණ දෙන්නේ සතුටින් කියන කාටාම ප්‍රබල ෆිලොසොෆි එකක් සේනෝ අරගෙන ආවා. සෞර්ධනේ ඉතින් සේනෝ සිටියම් තමයි මූලිකයා. ඊට පස්සේ ගොඩාක් ඉන්ෆ්ලුවෙන්ෂල් එහෙම නැත්නම් ගොඩාක් ප්‍රබල දාර්ශනිකයෝ සෞර්ධනේ මේ ස්ටොයිකවාදයට ඉදිරිපත් වුණා. දැන් විශේෂයෙන්ම කියන්නේ මේක කොච්චර මේ පැතිරුණු ෆිලොසොෆි එකක්ද කියන සෞර්ධනේ අධිරාජ්‍යෝ මේක අධිරාජ්‍ය කියන්නේ රෝමන අධිරාජ්‍ය කෙනෙක් හිටියා. එයාට කියන්නේ මාකස් අයුරුලියස් කියලා. මෙයා විශ්වාස කරන සෞර්ධනේ ඔය අධිරාජ්‍ය ෆිලොසොෆි කෙනෙක්. මාකස් අයුරුලියස් ෆිලොසොෆි කෙනෙක්. එයාගේ මෙඩිටේෂන්ස් ඔෆ් මාකස් අයුරුලියස් කියලා වෙනම පොතක් තියෙනවා. සෞර්ධ ස්ටොයිකවාදී ප්‍රධාන ෆිලොසොෆි කෙනෙක්. ඒ අධිරාජ්‍ය. ඊට පස්සේ එපික්ටීටස් කියලා තව දාර්ශනිකයෙක් හිටියා. ඔහු ඇවිල්ලා වහලෙක්. පස්සේ සෞර්ධනේ ඌ වහලෙක් නමුත් දාර්ශනිකයෙක් නමුත් ඔය දාර්ශනික සංකල්ප නිසා ඔහු අවසානයේ රජතුමාගේ උපදේශකයෙක් විදියට මේ වුණේ. අවසානයේ ඔහු වහල්කම්ෙන් නිදහස් ලැබුණා. ඊට පස්සේ ඔහුගේම ස්කූල් එකක් කරා මේ ජේසුස් වහන්සේගේ සමකාලීනයි. එපික්ටීසස් තාම ප්‍රබල සංකල්ප. ඉතින් මේක තමයි පුංචි ඉතිහාසය. ගොඩක් වෙලාවට මේ සංකල්ප අපි ෆිලොසොෆි එකක් දරගන්න ඕනේ ඉතිහාසය සමග සෞර්ධනේ. මොකද එහි තියෙන සන්දර්භය එවිට තමයි අපිට රසවත්ව ගොඩනගා ගන්න ඕනේ. මම එහෙනම් ඊළඟට කියලා දෙන්නම් මේකේ මේ මූලධර්ම. ඊට පස්සේ කියලා දෙන්නම් මේක කොහොමද ප්‍රායෝගිකව මේක යොදන්නේ කියන කාරණා. ඉතවත් සෞර්ධනේ මම එන ස්ටොයිකවාදී මූලධර්ම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. මේක තාම ප්‍රබලයි. මම හිතන්නේ මේ නිසාමයි මේ ප්‍රබලත්වය නිසාමයි නැවත මේ ස්ටොයිකවාදී පිබිදීමක් තියෙන මේ දවස්වල විශේෂයෙන්ම යුරෝපියන් සමාජයන් වල ගොඩනගන ආගමික සංකම්ප බිඳ වැටීමත් සමග ඒක වේගෙන් රිප්ලේස් කරන්න ඒ බිඳ වැටිනු කාරණා ඒ ඇතිවන වෘත්තකය මේ පිරවෙන්නේ ගොඩක් ස්ටොයිකවාදී සංකල්ප සමග. දැන් නූතන සමාජයේ විශේෂයෙන්ම යුරෝපියන් සමාජයේ ඉතින් මේක බොහොම වැදගත් අපිට. සෞර්ධනේ මෙන්න මේකයි කතාව. හොඳට මේක තේරුම් ගන්න. හරි වැදගත්. ස්ටොයිකවාදය තුල කියන්නේ මේ ලෝකයේ දිහා ප්‍රධාන කාරණා දෙකක් ඇසුරෙන් අපි බලන්න ඕනේ. ප්‍රධාන වටිනාකම් දෙකක් ඇසුරෙන්. එහෙම නැත්නම් ෆ්‍රේම්වර්ක් වටිනාකම් කියනවා ෆ්‍රේම්වර්ක්. ප්‍රධාන රාමු දෙකක් ඇතුළෙන් අපි බලන්න ඕනේ කියන කාරණාව දෙක. එහෙම බලලා තේරුම් අරගෙන හොඳට අපේ ජීවිතේ ක්‍රියාව දිනනෝනේ අපි වැඩ කරන්න ඕනේ කියන එක දිනනෝනේ අන්න ඒ ක්‍රියාව අපි සිදු කරන්න ඕනේ ඒ ෆ්‍රේම්වර්ක් දෙක සමච්ඡේදනය වන ස්ථානයේ මත පදනම්බ කියලා දෙයි. මම පැහැදිලි කරලා දෙන්නම් ලස්සරට. හරි මේ මෙන්න මේක තමයි ස්ටොයිකවාදය කියන්නේ. එතකොට අපේ ජීවිතේ සතුටේම නැත්තම් සැනසීම යුඩොමිනික් හැපිනස් කියන එක අපිට හමු වෙන්නේ. ඒ කියන්නේ මිනිස්සෙක් තමුන්ගේ ජීවිතය තුළ ලබාගත හැකි සැබෑම පරිපූර්ණීය සතුට කියන අදහස තමයි යුඩොමොනියා කියලා කියන්නේ. අන්න ඒ අදහස ග්‍රීක සංකල්පයක්. එන්න අනේ එතන හම්බෙන්නේ ඔන්න ඔය මේ ප්‍රධාන වටිනාකම් දෙක ඡේදනය තුළ අපේ ජීවිතයේ අපේ වටිනාකම් අපේ ජීවිතයේ ශක්තිය අපි පවත්වා ගත්තොත් කියන එක තමයි ස්ටොයිකවාදී කියවෙන්නේ. ඒක සරල වශයෙන්. සෞර්ධනේ මොනවද මේ? එනම් මම කිව්වා ෆ්‍රේම්වර්ක් දෙකක් කියලා. මේ ෆ්‍රේම්වර්ක් දෙක අපි මුලින්ම අඳුනවා ගන්න බලමු. ෆ්‍රේම්වර්ක් කියන්නේ රාමුන් කියන අදහස. සෞර්ධනේ අතිශය වැදගත්. ඔන්න පළවෙනි එක මම කියන්න යන්නේ. කොන්දට අහගන්න. මිනිහෙක් වුණාම ජීවිතේ වටිනාකම් තේරුම් ගන්න ඕනේ.
ඔන්න උකතරන අපේ ජීවිතය අපේ ශක්තිය දාන්න ඕනේ වටිනා දේ සඳහා ඇවුන්නේ. ජීවිතේ අපි ශක්තිය දාන්න ඕනේ වටිනා දේවල් සඳහායි. හරි වැදගත්. සෞර්ධින ජීවිතේ නොවටිනා දේ සඳහා කොච්චර මිනිස්සු කාලයත් ශක්තියත් යොදලා විනාශ වෙලා යනවද? ස්ටොයිසිසම් වල කියනවා නියම ස්ටොයිකවාදීෙක් විසින් වටිනාකම් ජීවිතයේ තේරුම් ගන්න ඕනේ කියලා කියනවා. කොහොමද සෞර්ධේනේ මේ වටිනාකම් දැන් මම කියන ෆ්‍රේම් එකක් කියලා. මේ ෆ්‍රේම් වර්ක් එකේ හතර කොන අඳුනලා දීලා තිනවා ස්ටොයිකවාදීන්ගේ භාවිතය සඳහා. සෞර්ධේනේ කාරණා හතර මේවට කියනවා 4 cardinal values කියලා. cardinal කියලා කියන්නේ මහා බලගතු සහ මේ බොහොම ප්‍රබල කියන අදහසක්. ඒ කියන්නේ අධිකාරීත්වයකින් යුක්ත කියන අදහස තමයි cardinal කියලා කියන්නේ, values කියලා කියන්නේ වටිනාකම් කියන. ඒතර මේ දේවල් දිහා බල ඕනේ දෙයක් ඇතුලේ ඕනම දෙයක් ඇතුලේ සෞර්ධේනි වටිනාකම් උකහා ගැනීම සඳහා සූත්‍රයක් මේ ස්ටොයිකවාදීන්ට ලබා දීලා තියෙනවා. මෙන්න මේවා තමයි 4 cardinal values හතර. පළවෙනි cardinal value එක තමයි ස්ටොයිකවාදී අපිට හම්බෙන්නේ අපි කියන practical wisdom. මෙන්න මිනිස්සුන්ට තේරුම් ගැනීමක් තියෙන්න ඕනේ. මේ වටිනා විස්ඩම් කියලා කියන්නේ මොකද? ප්‍රඥාවක්, තීරුම් ගැනීමක්, ප්‍රැක්ටිකල් වටිනාකමක් තියෙන්න ඕනේ. යමක් දිහා දැකලා ඒ දේ තුල තියෙන සැබෑම උත්කෘෂ්ඨභාවයේ තියෙන වටිනාකම තීරුම් ගන්න හැකියාවක් තියෙන්න ඕනේ කියලා දේ. තේරුණාද? ඒක තමයි පළවෙනි දේ. දැන් මම ඕම ගුවන් තීරණ නැන්ද මේ බලන්න. මිනිස්සෙක්ට පුළුවන් වෙන්න ඕනේ සෞර්ධනේ ජීවිත දැන් හිතන්න සම්බදතාවයක්, ආදර විවාහ සම්බදතාවයක් දැන් ගන්නවා. විරුන්තත්තත් සහභාගී වෙන්න විවාහ සම්බදතාවයක් ගන්න හිතන්න. සෞර්ධනේ විවාහයක් තුළ තියෙන වටිනාම දේ මොකක්ද කියන එක පිළිබඳ අදහස තියෙනවා. දැන් ඔබට පුළුවන් ද කියන්න වාක්‍යයෙන් වටිනාම දේ මොකක්ද කියන එක. සෞර්ධනේ ස්ටොයිකවාදියා දන්නවා විවාහයක තියෙන වටිනාකම. ඔහුට උකහා ගැනීමේ හැකියාවක් තියෙනවා. විවාහයක තියෙන වටිනාම දේ සම්බදතාවය. අන්‍යෝන්‍ය උවමනාවන් සහ එපාකම් පිළිබඳ අන්‍යෝන්‍ය අතර තියෙන තීරුම් ගැනීම සහ මොන වගේ මේ දේවල් වලටද කැමැත්ත තියෙන්නේ, මොන වගේ දේවල් වලටද අකමැත්ත තියෙන්නේ, ඒක එක පුද්ගලයා පවත්වා ගන්න සීමාවන් මොනවද, එයා කැමැති සීමාන් මොනවද අපි සම්බන්ධ වෙනවට, අකමැති සීමාන් මොනවද සම්බන්ධ වෙනවට. මෙන්න මේ කාරණා පිළිබඳ තීරුම් ගැනීම. මම කිව්ව ප්‍රැක්ටිකල් විස්ඩම් සෞර්ධේනි පේරණන්නේ. මම කිව්ව විවාහ සම්බන්ධතාවයක ප්‍රැක්ටිකල් විස්ඩම් කියන කෙනා අන්න ඒ තීරුම් ගැනීම තුළ සෞර්ධේනි වටිනාකමක් ගොඩනගනවා. තේරුණානේ? ඔන්න පළවෙනි වටන අපි කියනවා පළවෙනි cardinal value එක තමයි ප්‍රැක්ටිකල් විස්ඩම්. මේක ඕනෙම දෙයකට දාන්න පුළුවන්. ඔබගේ ඉගෙනීමට දාන්න පුළුවන්, ඔබගේ විවාහයට දාන්න පුළුවන්, ඔබගේ මේ හිතන්නකෝ රැකියාවට ඕන දෙයක තුල ඕනෙම සංකල්පයක් තුල ඔබට පුළුවන් වෙන්න ඕනේ. නියම ස්ටොයිකවාදීෙක්ට පුළුවන් වෙන්නේ ඒ අර්ථය කුමක්ද කියලා, ඒ තියෙන වැලියු එක සැබෑම වටිනාකම කුමක්ද කියන එක උගහා ගන්න. ඒක අංක 1. ඒ වගේම සෞර්ධේනේ දෙවෙනි cardinal value එක, දෙවෙනි මුඛ්‍ය වටිනාකම තමයි courage. එහෙම නැත්නම් අපි කියනවා මේ කරේජ් කියන්නේ මේ නිර්භීතකම කියන එක නෙමෙයි. සෞර්ධනේ ඒ වටිනාකම් සඳහා පුද්ගලයෙක් කෙතරම් යොමු වෙනවද, ඒ කෙතරම් පිණී සිටිනවද කියන කාරණාව. සෞර්ධනේ විවාහයක් ගන්නකො විවාහයක වටිනාකම් මේවා කියලා ඒ කෙනෙක් දැනගෙන ඉන්න පුළුවන්. නමුත් ඒ වටිනාකම් වලට ඔහු කොතරම් කාලයක් යොදනවද, විවිධ සම්බන්ධතා ගොඩනැගීම සඳහා කොච්චර කාලයක් යදනවද, ඒ වගේම අන්‍යෝන්‍ය වශයෙන් ගොඩනගෙන යම් කිසි විරසකයන් හරි මොනවා හරි තියෙනවනම් කොච්චර තමන් තුළ උවමනාවක් තියෙනවද ඒවා විසඳා තිබීම සඳහා. සමහර අයට අනිත් අයට කෙනාට මොකක් වුණත් කමක් නැහැ. එහෙම නෙමෙයි. කරේජ් කියන්නේ දෙවෙනි cardinal value එක. මේක ඕනේ දෙයක මේ ගොඩනගන්න. දැන් ඉගෙනීම කියලා හිතන්නකෝ. ඉගෙනීම කියන එකේ කරේජ් එක වටිනාකම් value එක වෙන්නේ ඒ අපහසු සංකල්ප සඳහා ඔබ කෙතරම් යදිනවද කියන එක. ඒකට ඔබට යම්කිසි නිර්භීත ස්වරූපයක් තියෙන්න ඕනේ. තේරුණා නේද? ඒ වගේ දෙවෙනි එක තමයි කරේජ් කියලා කියන්නේ. තුන්වෙනි එකට කියනවා අපි ජස්ටිස්. එහෙම නැත්නම් මේ හිතන්න මෙන්න මේ වගේ දෙයක්. සෞර්ධේනේ දැන් හිතන්න අර විවාහය එහෙම නැත්නම් විවාහ සම්බන්ධතාවයක් වගේ කාරණාවක් තමයි. සෞර්ධේනේ මේ තුල ගොඩනැගෙන වටිනාකමක් අපි කෙතරම් අනිත් පුද්ගලයාව පිළිගන්නවද ඒ සම්බන්ධතාවය තුළ. ඒ පුද්ගලයාට කෙතරම් වටිනාකමක් දෙනවද, ඔහු කියන ඒවට ඔහුගේ ඕනෑ අපාකම් වලට කොච්චර වැදගත්කමක් දෙනවද, ඒ වැදගත්කම මේ සම්බන්ධතාවයේ කොච්චර ස්ථානයකද වැදගත් ස්ථානයකද පවත්වලා තියෙන්නේ.
අන්නේ වගේ සෞර්ධිනී ජස්ටිස් කියලා කියන්නේ සාධාරණීකරණය. කොච්චර සාධාරණයක් ඔබ පවත්වනවාද කියන එක. මේකත් වටිනා දෙයක් ලෝකේ. ඕනෙම දෙයකට මේක දාන්න පුළුවන්. හතරවෙනි කාඩිනල් වැලියු එක තමයි මතක තියාගන්න ඉතාම වැදගත් දෙයක් තමයි. අපි මේකට කියනවා ටෙම්පරන්ස්. එහෙම නැත්නම් සෞර්ධිනී මධ්‍යම ප්‍රතිපදාව. සෑම වැලියු එකක් තුළම මධ්‍යස්ථ ස්ථානයම අඳුනා ගන්න පුළුවන් වෙනවා. විවාහ සම්බන්ධතාවයක් වෙන්න පුළුවන් සෞර්ධිනී. ඔබ සමග කාලය ගත කරන්න ඔබේ අනිත් මේ කෙනා කැමති කාලත්‍රය කැමති වෙන්න පුළුවන්. නමුත් මුළු ජීවිත කාලයම හැම තිස්සෙම හැම උදේල්ල අවශ්‍යනක ඔබ සමග කටයුතු කරන්න කැමති නෑනේ. කතා කර ඉන්න කැමති නෑනේ. මේක සීමාවන් පිළිබඳ තීරුම් ගැනීම. සෞර්ධිනී හොඳට තීරුම් ගන්න. ඕනෑම සංකල්පයක වටිනාදේ අපේ දේවල් තියෙනවා මේ ලෝකේ. වටිනා දේවල් නොවටිනා දේවල් ඕනෙම දෙයක් ඇතුලේ වටිනා කියන රාමුව ගසා ගැනීමට ස්ටොයිකවාදියා දැනගන්න ඕනේ. වටිනා දේවල් ඊතර මේ වටිනා කියන රාමුවේ කොන් හතර තමයි අර හකියපු කාඩිනල් වැලියුස්. මතක තියා අතිශය වැදගත් ස්ටොයිකවාදියෙක් විසින් මුලින්ම තීරුම් ගන්න ඕනේ දේ තමයි අන්න ඔය කියන කාරණා. සෞර්ධිනී මේ සංකල්පය ඇතුලේ අපිට හම්බෙන දෙවනි ෆ්‍රේම්වර්ක් එක මම පැහැදිලි කරලා දෙන්නම්. මේ ෆ්‍රේම්වර්ක් එකට අපි කියනවා ඩයිකොටමී ඔෆ් කන්ට්‍රෝල්. එහෙම නැත්නම් කන්ට්‍රෝල් කියලා කියන්නේ මොකක්ද? පාලනයේ තියෙන තමුන්ගේ පාලනයේ තියෙන වපසරිය පිළිබඳ තියෙන ද්වි ආකාරය. ඒ කියන්නේ දෙන්නේ මොකද්ද මේ කියන්නේ? සෞර්ධිනී ස්ටොයිකවාදීෙක් සෑම විටම දැනගන්න ඕනේ මේ ලෝකයේ දේවල් තියෙනවා තමුන්ගේ පාලනයේ පවතින. ඒ වගේම මේ ලෝකයේ දේවල් තියෙනවා තමුන්ගේ පාලනයෙන් ඔබට පවතින. හරි වැදගත් සෞර්ධිනී. තමුන්ගේ පාලනය තුළ පවතින දේවල් තියෙනවා තමුන්ගේ පාලනයෙන් ඔබට ඔබේ පවතින දේවල් තියෙනවා. තේරුණා නේද? සෞර්ධිනී ඉතාම වැදගත් දෙයක් තමයි මෙන්න මේ තීරුම් ගැනීම. මේ රිලේෂන්ෂිප් එකක් ඇතුලේ වේවා, ඔබ කරන අධ්‍යාපනය ඇතුලේ, ඔබේ වෘත්තිය වෙන්න පුළුවන්, ඔබේ සමාජ ජීවිතය ඇතුලේ වෙන්න පුළුවන්, ඔබට සිදුවෙන දේවල් ඇතුලේ වෙන්න පුළුවන් සෞර්ධිනී. ඔබේ පාලනය තුළ යම් කෙසේ ප්‍රමාණයක් තියෙනවා, ඔබේ පාලනයෙන් පරිබාහිරව ප්‍රමාණයක් තියෙනවා. ඩයිකොටමී ඔෆ් කන්ට්‍රෝල්. හරි වැදගත් සෞර්ධිනී. මේ තුළ ඔබේ පාලනයේ තියෙන කොටස කොපමණද, ඒ වපසරියේ ස්වභාවය කෙබඳුද කියන කාරණාව ස්ටොයිකවාදියෙක් දැනගෙන ඉන්න ඕනේ. සෞර්ධිනී මොනවද මේ අපි ආව තියෙන පාලනයේ තියෙන දේවල්? සෞර්ධිනී අපි ආව තියෙනවා බලන්න අපි දෙයක් දිහා බලන හැටි පිළිබඳ අපිට පාලනයක් තියෙනවා. ඒ වගේම අපි අපිට කරන්න ඕනේ අපි අපේ ආසාවන් තියෙන මොන පැත්තටද කියන දේ පිළිබඳ අපේ ඩිසයර්ස් මොන පැත්තට තියෙන පිළිබඳ අපේ අපිට පාලනයක් තියෙනවා. අපිට අකමැති දේවල් මොනවද කියන දේ පිළිබඳ අපිට පාලනයක් තියෙනවා. ඒ වගේම සෞර්ධිනී අපි යෙදෙන්නේ මොනවද, අපේ කාලය අපි යොදවන්නේ මොකද්ද කියන එක පිළිබඳ අපිට පාලනය. ඒ වගේම සෞර්ධිනී අපේ ඉන්ද්‍රීන් හසුරවන්නේ කොහොමද කියන එක, අපි කොහොමද කතා කරන්නේ අවස්ථාවකදී, අපි කොහොමද ඇවුම්කන් දෙන්නේ, අපි අතපය හසුරවන්නේ කොහොමද කියන කාරණා පිළිබඳ අපිට පාලනයක් තියෙනවා. ඕව තමයි සෞර්ධිනී අපිට පාලනය තියෙන දේවල්. මොනවද සෞර්ධිනී අපිට පාලනය නැද? බ්‍රෝඩ්ලි කියන්නේ පොළුල් වශයෙන් ගත්තාම සෞර්ධිනී අපි ගොඩනගා ගන්න දේවල් අපතුල පාලනේ නැහැ. මතක තියාගන්න, අපි ගොඩනගා ගන්න දේවල් අපේ ධනය වගේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපේ සමාජීය ගොඩනගා ගැනීම වෙන්න පුළුවන්, තත්ත්වයේ වගේ ස්ටේටස් වගේ දේවල් වෙන්න පුළුවන්, ඒවා අපේ පාලනය තුළ නැහැ සෞර්ධිනී. ඒ වගේම අපේ ශරීරයේ අපේ පාලනය ඇතුළු නැහැ. ඒ කියන්නේ අපි ගොඩාක් ඉඳන් ශරීරයේ අපේ පාලනය තුළ තියෙනවා කියලා සෞර්ධිනී. නෑ, අපේ ශරීරයේ මොකද අපිට මොන අපිට හැමදේම එක්සර්සයිස් කරන්න පුළුවන්, හෙල්ති කෑම කන්න පුළුවන්, හැමදේම කරන්න පුළුවන්, ඒව අපේ පාලනය ඇතුළේ තියෙන්නේ. නමුත් ශරීරයට මොකෙක් හරි වෛරස් එකක් හරි මොකෙක් හරි සතෙක් ඇවිල්ලා හරි අපාගෙන කෑවොත් නැත්නම් ඇක්සිඩන්ට් එකක් හරි වුණොත් එහෙම අසනීපයක් ඇදුනොත් මොකද්ද වෙන්නේ කියන කොයි වෙලාවෙද අපි මේ යන්නේ කියන එක සෞර්ධිනී අපේ පාලනය තුළ නෑ. ඒ වගේම සෞර්ධිනී අනිත් අයගේ තියෙන පිළිගැනීම, ජනප්‍රියත්වය, කීර්තිය, ප්‍රශංසාව, මේ අපි කියන්නේ මේ ප්‍රශංසා ලැබීම, අන්න ඔය වගේ දේවල් සෞර්ධිනී අපේ පාලනය තුළ නැහැ. අතිශය වැදගත් සෞර්ධිනී. ස්ටොයිකවාදීන් පැහැදිලිවම දකින දෙයක් තමයි අපේ පාලනය තුළ නැති දේවල් අපි අපේ උවමනාවන් විදියට අපේ ජීවිතයේ ඩ්‍රීම්ස් විදියට අපි දාගත්තොත් හරි අපහසුතාවයකට පත් වෙනවා.
ස්ටෝයිකවාදීන් සෑම විටම කියන දෙයක් තමයි ජීවිතය තුළ අපිට පාලනය කළ හැකි දේවල් පිළිබඳ තීරුම් ගැනීම ගන්න, අපිට පාලනය කළ නොහැකි දේවල් පිළිබඳ හොඳ තීරුම් ගැනීම ගන්න. ඔන්න දෙවනි ෆ්‍රේම් වර්ක් එක ඉතාම වැදගත් අවුරුද්දේදී. මෙන්න මේ එන කාරණා දෙක. එහෙනම් පළවෙනි දේ මොකද්ද? ලෝකයේ වටිනාකම්, වටිනා කියන දේවල්, අපිට වැදගත් වෙන දේවල් පිළිබඳ අපිට තීරුම් ගැනීමක් තියෙනවා. දෙවනි කාරණාව, දෙවනි ෆ්‍රේම් වර්ක් එක තමයි මේ තුළ අපිට පාලනය කර හැකි දේවල් සහ මේ ලෝකයේ දේවල් වල අපිට පාලනය කර හැකි දේවල් පිළිබඳවත්, පාලනය කරන්න බැරි දේවල් පිළිබඳවත් අපිට කියවීමක් තියෙන්න ඕනේ. ඔන ස්ටොයිකවාදීක වීම සඳහා තියෙන ප්‍රධාන වැදගත්ම කාරණා දෙක. ඊළඟට අපි බලමු ස්ටොයිකවාදියා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා දේ. ඊටවස් සෞර්දේනි, එහෙනම් අපි අවසාන වශයෙන් කතා කරමු කොහොමද ස්ටොයිකවාදියා තමුන්ගේ ජීවිතයේ සතුට හොයාගන්න, ජීවිතයේ සැබෑ සැනසීම, පරිපූර්ණ වූ ජීවිතේ කොහොමද සාධසා ගන්න කියන එක ඔහුගේ දර්ශනයට අනුරූපව. සෞර්දේනි මෙන්න මේක. ඊටාම සරල දෙයක් අර මූලික සංකල්ප තේරුම් ගත්තයින් පස්සේ. ඔහු තේරුම් ගත්තා ජීවිතේ යමක් වෙනුවෙන් දැන් රිලේෂන්ෂිප් එකක් වෙන්න පුළුවන්, තමුන්ගේ රැකියාව වෙන්න පුළුවන්, අධ්‍යාපනය වෙන්න පුළුවන්, ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔහුට වටින දේ මොකද්ද ඒක ඇතුලේ? ඒ කාරණාව සම්පූර්ණ සන්දර්භය ඇතුලේ ඔහු වටින දේ හොයාගත්තා. ඒ වගේම සෞර්දෙනි ඔහු හොයාගත්තා ඔහුට පාලනය කර හැකි වපසරිය හොයාගත්තා. සෞර්දෙනි ස්ටොයිකවාදියා සෑම විටම එළඹෙන්නේ ඔහුට පාලනය කළ හැකි, ඒ වගේම ඔහුට වටිනා වූ දේ සඳහා පමණයි. ඔය කියන්නේ ඔන්න වටිනවා කියලා අපිට පුළුවන් නම් යම්කිසි රවුමක්, අපිට යම්කිසි වපසරියක් ගොඩනගන්න, ඒ වගේම අපිට පාලනය කළ හැකි කියලා යම්කිසි වපසරියක් ගොඩනගන්න. සෞර්දේනි මෙන්න මේ දෙක අතර මැද යම්කිසි ඡේදනය වෙන දෙයක් තියෙනවා නම්, ඒ කියන්නේ තමුන්ට වටිනවා, ඒ වගේම තමුන්ට පාලනය ඇතුලේ තමුන්ගේ පවත්වන්න පුළුවන් කියලා දෙයක් තියෙනවා නම් සෞර්දේනි ඔහුගේ ජීවිතය, ඔහුගේ කාලයත්, ඔහුගේ ශ්‍රමයත්, ශක්තියත් ඔහු වැය කරන්නේ අන්න ඒ දේ සඳහා විතරයි. සෞර්දේනි මේක හරි එක අතකින් ගත්තා, මේක හරි ඔබ්වියස්. එහෙම නැත්නම් ඒක හරි ප්‍රත්‍යක්ෂ දෙයක්. නමුත් බොහෝ කෙනෙක්ට මේ කාරණාව තේරෙන්නේ නැහැ. සෞර්දේනි මේ බලන්න, අපේ ජීවිතේ අපි කාලයත් ශක්තියත් යොදවන්න ඕනද අපිට වටිනා නැති, අපිට වටින්නේ නැති දේවල් සඳහා? අපි ගොඩාක් හැබැයි එහෙම කිව්වට ඒ ගොඩාක් අපි වටින් නැති දේවල් සඳහා අපේ කාලය යොදවන නැහැ. ස්ටොයිකවාදියා කියනවා කාලය, අපි ශක්තිය, ජීවිතය යොදවන්න ඕනේ වටිනා කියන දේවල් සඳහා පමණයි. ඒ වගේම ස්ටොයිකවාදියා කියනවා සෑම විටම ශක්තිය යොදවන්න, කාලය යොදවන්න තමුන්ට පාලනය කළ හැකි දේවල්, සෞර්දේනි අපිට පාලනය කළ නොහැකි දේවල් සඳහා කොච්චර ශක්තිය යෙදෙව්වත් අපිට වැඩක් නැහැ. ඒක නිකන් වෙහෙසක් පමණයි. තේරුණාද? සැබෑ ස්ටොයිකවාදී දර්ශනය අපිට හම්බෙන්නේ සෞර්දෙනි ජීවිතය අපිට පාලනය කළ හැකි සහ වටිනා වූ දේ සඳහා ජීවිතය යෙදවීමයි. ඒ තුළින් ඒ දේ කිරීම සඳහා ඔහු ලබා ගන්න වගකීම, ඔහු ජීවිතයේ වගකීම ඔහු දරනවා සෞර්දෙනි. අන්න ඒ ඡේදන කුලකයේ තුළ තමුන්ගේ ජීවිතය ගත කරන්න, ඒ කරන කටයුතු සඳහා ඔහු වගකීම ගන්නවා නම් මෙන්න අපි කියනවා ස්ටොයිකවාදියාගේ යූඩමොනික් ට්‍රයැංගල් එක, එහෙම නැත්නම් ස්ටොයිකවාදියාගේ ජීවිතයේ සැනසීම පිළිබඳ ත්‍රිකෝණය තුළ ස්ටොයිකවාදියාට රතු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගොඩ වෙන්න පුළුවන් කියන තැන උත්තරම මතක තියාගන්න. සෞර්දිනේ තමුන්ගේ ජීවිතයේ ස්ටොයිකවාදයට අනුව සතුට සොයාගන්නේ තමුන්ට පාලනය කළ හැකි දේවල් වලට තමුන්ගේ මනස යෙදවීමත්, ඊට පස්සේ තමුන්ට වටිනා කියන දේවල් තෝරා ගැනීමත්, ඒ සඳහා වගකීම් ගැනීමත්, මේ කාරණා තුන තමයි යුඩමෝනියා එහෙම නැත්නම් ජීවිතයේ සැනසීම හොයාගන්නේ. සෞර්දෙන රිලේෂන්ෂිප් එකක් ගන්න. මේ රිලේෂන්ෂිප් එක ඇතුලේ ඔබට වටිනා දේවල් හොයා ගන්න ඕනේ. ඒ වගේම ඔබට පාලනය කළ හැකි දේවල් හොයා ගන්න ඕනේ. සෞර්දෙන මේ පාලනය කළ හැකි සහ වටිනා කළ හැකි දේ මත තමයි ඔබේ ශක්තිය යොදවන්න ඕනේ. සෞර්දෙනි කෙනෙක්ගේ ආදරය අපිට බලෙන් ගන්න බෑ. නමුත් අපිට පුළුවන් මොනවද කරන්න? අපිට පුළුවන් ඒ පුද්ගලයා වෙනුවෙන් සෑම විටම පෙනී සිටින්න. ඒ පුද්ගලයාගේ ඉන්ට්‍රස්ට් එක සඳහා කටයුතු කරන්න. ඒ පුද්ගලයා
පෝෂණය කිරීම සඳහා කටයුතුට ඔහුට ඔය ඇයට ප්‍රශ්නයක් ඇති වෙනකොට ඒ වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන්. මොනවද සෞරදිනේ ඒ අර අපි කලින් කතා කරපු අර වටිනාකම් අර කිව්වේ 4 cardinal values කියලා. අන්න ඒ cardinal value අතර තියෙන දේවල්. තේරුණා නේද? ඒ වගේම සෞරදිනේ අපිට එයාව අපිට හදන්න බැරි නම් හරිද? එයා දෙන ආදරේ කොච්චරද කියලා කියන්න බැරි නම් ඒක එයාගේ දෙයක්. නමුත් අපිට කරන්න පුළුවන් දේ තමයි සෞරදිනේ ඒ සඳහා ඒ සම්බදතාවයේ සම්මා තමුන්ගේ කැපකිරීම කරන එක. එනයින් ඔහු සතුටුයටපත් කරන් වෙන්න පුළුවන්. ඔහු ජීවිතයේ ඔහුට සතුටටපත් වෙන්න පුළුවන්. මම කළ යුතු දේ කරා, කළ හැකි දේ සියල්ලම කරලා තියෙන්නේ කියලා දේ. සෞරදිනේ ජනප්‍රියතාවය හඹා යන්න පුළුවන් මිනිස්සුන්ට. නමුත් ඒ තුල තියෙන්නේ වෙහෙසක් පමණයි. මොකද ජනප්‍රියතාවය කියන එක වෙන කාගේ හරින් ලැබෙන දෙයක්. තේරුණාද? කීර්තිය කියන්නේ වෙන කවුරු හරි දෙන දෙයක්. නමුත් සෞරදිනේ ජනප්‍රිය සහ කීර්තිතාවයේ හඹා නොයා පුද්ගලයට පුළුවන් නම් තමුන්ගේ හැකියාව වර්ධනය කිරීම හඹා යන්න. ඒ ඔහු තුල තියෙන දෙයක්. ඒ ඔහුට වගකීම් ගත හැකි දෙයක්. ඒ වගේම එයනම් ඔහු වටිනාකම් ගොන්නට දාගන්න සෞරදිනේ. ඔහු අර යුනමෝනියා කියන ඒ කුලකේ ඇතුලේ ඉන්නවා. සෞරදිනේ ඔහුගේ ජීවිතය සැබෑ ලෙස ඉදිරියට යන්න පුළුවන්. කොච්චර දේවල් මිනිස්සු ආදරය පස්සේ හඹා යනවා, මිනිස්සු කීර්තිය පස්සේ හඹා යනවා, මිනිස්සු වෙල්ත් එක පස්සේ හඹා යනවා. ඔය කිසිවක් සෞරදිනේ ඔබේ ස්ටොයිකවාදයට අනුව අපගේ වපසරයෙන් එහා තියෙන දේවල්. ඒ වෙනුවට අපි තුල පාලනය කර හැකි දේවල්, අපිට පාලනය කළ හැකි දේවල් සඳහා අපි යෙදවිය යුතුයි. අපේ කාලයත් ශක්තිය. සෞරදිනේ මේක තමයි තාම වැදගත් සංකල්පය ස්ටොයිකවාදය තුළ අපිට හම්බෙන්නේ. ඉතින් මහිතන ඔබ මේක රසවිඳින්න ඇති කියලා සෞරදිනේ. ඉතින් මේ වගේම වීඩියෝ එකක් සමග අපි නැවත හමු වෙමු. එතකම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක සමග සම්බන්ධ වුණාට.